Baba, where are we going? Shopping. Shopping? To where? I'm going shopping. Monada. Shopping yanawa kiyala hituwa. Shopping kiyala kiyanne athara mehemai da me kiyala meyata minna meyage bondi diddi meyara hospital bag badu gana tama antimatama giye. ඒට කලිනුත් මට මතකයි දවසක ඇත්තටම ගියේ නැහැ හරියට තියක් ගන්න. ඉතින් දැන් ඇඳුම් ඔක්කොම ඉවරයි වගේ අඳින්න දෙයක් නැහැ. ඒක නිසා මේ යනව මොනා හරි ඇඳුම් ටිකක් ගන්න. මේ මෙයා අක්කිගේ බර්ත්ඩේ එකක් තියෙනවානේ. ඉතින් එයාටත් එක්ක ඇඳුම් ටිකක් ගන්න යනවා. හැබැයි දැන් ලේසි නෑ මේගොල්ලන් ටික දැන් එළියට යනවා කියන එක. මේ දැම්ම මූණ ඇඹුල් කරගෙන ඉන්නේ. වගේම තමයි. Next week your birthday. Is it? When is it? Next week birthday එක බලමු අප්ඩේට් එකක් දෙන්න අප්ඩේට් එකක් දෙන්නම් කියලා කියන්නේ මේ බලමු කොහොමද මේ shopping වෙන්නේ කියලා. Чучи-бубу. Мейка-ганнавады кирата-мадам прашни. Кода-то ян? Дэн, гуд-планет-то где? Кода-то? Миттана мейла-гатинек. Гуд-планет-то где ян не мукаадиду? Селлэм-бару-веду? О. Айяра, анжари-то, манжари-то кирата? Айяра, нуге-гуда. Айяра, атра. Who like a look with it? Kids Unlimited? Ek, ek. Ek, anna bai, ek. Candy bai, ek. Ek, pasi nukai gote. Ayana, nukai gote manjari ek, gila pala. Candy tini nukai gote pati ma. Ay, ek, gila mani. Kute, ha, pasi rin mani ka. Baba, where are you going, Baba? දෙවෙනි දවසේ shopping යනවා. එදා පළවෙනි දවසේ සම්පූර්ණයෙන්ම ගන්න බැරි වුණා හින්දා දැන් අද second day එකට යනවා මේ අම්මා tag එක ගන්න මිකේලට. සුපගලුනේ කොත්මෙන්ද ගම්? ¿Puedo meter algo? මට හරියටම මේ shopping vlogs ටික video කරගන්න බැරි වුණා. මොකද දැන් shopping කරනවා වගේම තමයි video කරනවා කියන එකත් හරිම අමාරුයි. විශේෂයෙන් ඉතින් grey එක ඉන්නකොට ගොඩාක්ම අමාරුයි. මොකද එයා ගොඩක් කලකට මගේ අතට ගුරු වෙලා තියෙන්නේ. ඉතින් මම shopping ගියත් මං හිතන්නේ අවුරුදු දෙකකට අවුරුදු දෙකකට විතර පස්සේ. මොකද ඉතින් ඇත්තටම pregnant ආවා, corona තිබ්බා, ඒ ප්‍රශ්න ගොඩක් තිබ්බා. මං අන්තිමට හරියට නිකන් ෂොප්ස් වලට යා ගිහිල්ලා බඩු ගන්නවා කියලා කරේ අර හොස්පිටල් බෑග් එක හදපිට කරා දෙතම. ඉතින් කොහොම හරි
පුළුවන් විදියට පුළුවන් විදියට තමයි මම වීඩියෝස් ටික කරේ. අතරතුරදී ඉතින් මම ඔයාලත් එක්ක දැන් අත්දැකීම බෙදා ගන්න කොහොමද මේ දැන් ෂොප්ස් වල මේ ඇඳුම් වල ගණන් කොහොමද? ඇත්තම වර්ත් ද මේ ප්ලේසස් වලට යන්නේ මගේ ලැබපු අත්දැකීම මොනවාද කියලා මම ඔයගලන්ට පර්සනලි මම ගත්ත බඩුත් එක්ක මම ඒව දේවල් කියන්නම්. මම ගියා තැන් හවුස් ඔෆ් ෆැෂන් එකට ගියා. එතකොට ඊට පස්සේ කිඩ්ස් අන්ලිමිටඩ් ගියා, වෙලෝනා එකට ගියා, තව පෙටාවල්ට ගියා, දෙසරයක් ගියා පෙටාවල්ට. තව නුගේගොඩ තැනක් තියෙනවා මංජරී කියලා. ඉතින් ඒකටත් ගියා. ඉතින් මම මේ ඒ ඔක්කොගෙම මම අත්දැකීම මේ හැමදේක්ම මම ඔයාලට කියන්නම් අනිවාර්යයෙන්ම. ඊට කලින් මමට කියන්න ඕන ඔයගලන්ට පුංචි ප්‍රොඩක්ට් එකක් මට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන. ඒකට මේක මේ ප්‍රොඩක්ට් එක කියලා කියන්නේ අතර මම ඊට කලින් මම ඔයගලන්ට මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේම සීරම් එක ඔයගලන්ට හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ සීරම් එක හඳුන්වලා දුන්නා කියලා කියන්නේ අතර මම ඒක පාවිච්චි කරා. දැන් ඒක ඉවරයි සීරම් එක. ඉතින් ඒ ඉවර වුණාන් පස්සේ මම යාලට කිව්වා මට තව එකක් එවන්න කියලා. කියද්දී ඉංගලන් කිව්වා මේ එයාලා මේ ෆේස් ඇන් බොඩි දෙකටම හරියන බොඩි බටර් ක්‍රීම් එක මේ මේ මෙහෙම ජායකක් මෙහෙම ලොන්ච් කරන්න ඉන්නේ බොඩි ලෝෂන් එකත් එක්කම ෆේස් එකටත් ඇප්ලයි කරන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මට එවන්නම් කියලා. ඉතින් ඇත්තටම මේකෙදී නම් මොකද ගොඩක් ඕගලනුත් මගෙන් ඇහුවා මේ ඒ සීරම් එක ඇත්තටම බොඩි එකටත් ඇප්ලයි කරන්න පුළුවන් කියලා. තිබ්බට ඒක මදි ප්‍රමාණය. හරි චුට්ටක් ඉන්නේ සීරම් එකක්නේ. ඉතින් ඒක සම්පූර්ණ බොඩි එකට ඇප්ලයි කරන්න බැහැ. ඉතින් මම ෆේස් එකට ඒ වගේම අර මගේ ස්කාර්ස් එහෙම තිබ්බ තැන් ඒවට තමයි මම ඇප්ලයි කරේ. නමුත් දැන් මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඉතින් එවලා තියෙනවා. ඉතින් මේක ෆෑරි බ්‍රෑන්ඩ් එකේ මේ තියෙන මෙන්න මේකේ මේ බොක්ස් එකේ තමයි ආවේ. ඉතින් මේක තමයි ජායක. ඉතින් මේකේ අතරම ග්‍රෑම් 300ක් තියෙනවා. මේක ලොකු ජායකක්. මේකේ ග්‍රෑම් 300ක් තියෙනවා ලෝෂන්, බටර්, ක්‍රීම්. ඉතින් white brightening multi purpose face and body cream මේ දෙකකටම apply කරන්න පුළුවන්. ඉතින් මේකේ මම අතුල ඔයාලට පෙන්නුවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක texture එක නිකන් අර ගොඩක් නිකන් mousse වගේ මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි thickness එකක් තියෙනවා. ඒක නිසා මෙන්න මේක චුට්ටක් apply කරාම සම්පූර්ණයෙන්ම ගොඩාක් වැටි. ඒ කියන්නේ මම දැන් මම apply කරලා බලන මේ චුට්ටක් තිබ්බත් මේ ගොඩාක් අර ලොකු කවරේජ් එකක් කරන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රමාණය මම හිතනවා මේ මං හිතන්නේ මාස 6ක් විතර ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරමට ලොකු කවරේජ් එකක් ගන්න පුළුවන් මේකේ ප්‍රමාණය අනුව. හොඳ සුවඳකුත් තියෙනවා. ඉතින් හරි නිකන් හරි සූදින් ස්මෙල් එකක් තියෙන. ඉතින් මම ඇත්තටම පාවිච්චි කරන්නේ මම සාමාන්‍යයෙන් එළියට යනකොට ඒ වුණම් නැත්තම් මම රටලට එයා කන්ඩිෂන් එකට එක්ස්පෝස් වෙලා ඉන්නකොට ඒ වෙලාවට ඒ වගේම තමයි මේ ෆේස් එක මම විශේෂයෙන් ඇප්ලයි කරනවා ප්‍රයිම් එකක් විදියට. ඒ කියන්නේ ප්‍රයිම් එකක් කියලා කියන්නේ මම අර කලින් මම ඒ සීරම් එක ප්‍රයිම් එක විදියට යූස් කරාම අනිවාර්යෙන් උඹලා මේකප් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් මොයිස්චරයිසර්ක් හරි ප්‍රයිම් එකක් හරි මොනවා හරි යූස් කරන්න ඕන. ඉතින් ඒකට මේක හොඳ thickness coverage එකක් තියෙන හින්දා ෆවුන්ඩේෂන් එකක් වගේ උඹලා ඇප්ලයි කරනවා නම් ඊට කලින් මේක ඇප්ලයි කරන්න පුළුවන් හොඳට ෆවුන්ඩේෂන් එක මූණට අල්ලනවා. ඉතින් ඒක තමයි මේ ඩීටේල්ස් එක. ඉතින් මම මේකේ ප්‍රොඩක්ට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් ඔයාලට සඳහන් කරන්නම්. ඉතින් මේක මම ප්‍රධාන ප්‍රොඩක්ට් ඉන්ග්‍රීඩියන්ට්ස් විතරක් මම උගන්වන්න කියනනම් ඇල්ෆා බියුටින් තියෙනවා. එතකොට විටමින් C, විටමින් B3, කැරට් එක්ස්ට්‍රැක්ට්, වයිට් රයිස්, කොකෝ බටර්, ගෝට් මිල්ක්, ග්ලූතටයින්, ඔන්න ඔය වගේ ඇසිලික් ඇසිඩ්, ග්ලයිකෝලික් ඇසිඩ්, පෙපර් මල්බෙරි කියන මෙන්න මේ වගේ හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ තියෙනවා. ඉතින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක මම සඳහන් කරන්නම් මෙන්න මේකේ. ඉතින් මේකේ ප්‍රයිස් එක ඇත්තටම වර්ත්. ඒ කියන්නේ අපි සාමාන්‍ය සමහරක්ලාට අපි ලෝෂන් එකක් හරි බොඩි ලෝෂන් එකක් හරි මොකක් හරි දෙයක් ගන්නකොට අපි අර ප්‍රයිස් එක අඩුයි කියලා හිතලා පොඩි ප්‍රමාණයක් ගන්නවානේ. ඒ වුණාට දැන් මේකේ මේ ජායක මේක ග්‍රෑම් 300ක්ම මේ මිල වෙන හින්දා ඔයාට ගැටවන්න නම් පුදු ගොඩ කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අනිත් විශේෂත්වය තමයි ඉතින් මේක ඔයාලට ඉන්ස්ටෝල්මන්ට් විදියට ගන්නත් පුළුවන්. ඉතින් මම මේක මම පෙන්නන්නම් ඔයාලට ස්ක්‍රීන් එකේ කොහොමද ඒක කරන්නේ කියලා. මෙන්න මේ විදියට www.fairy.lk කියන වෙබ්සයිට් එකට යාලා ගියන්න ඕන. ඉතින් උංගලන්ට ගියාම මේ යාලගේ page එකට එනවා. ඉතින් මේකේ තියෙන විදියට 2022 ඒෂියා අවෝඩ් එකත් යාලගේ මේ බ්‍රෑන්ඩ් එකට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ page එකේ ඔයාලට දැනගන්න අවශ්‍ය හැම විස්තරයක්ම මේ product සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් මෙතන ඉක්මනට කොහොමද order කරන්න කියලා. ඉතින් මේ විදියට body lotion එක මම select කරා. එතනදී මිල සඳහන් වෙනවා රුපියල් 5300ක් කියලා. ඉතින් ඊට අමතරව අවශ්‍ය දැනගන්න ඕන හැම detail එකක්මත් මේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට order කරන්න ඕන නම් මෙතන මේ විදියට 3 interest free installment එකක් විදියට ඔයාලට mint
පේ හරහා පේ කරන්න පුළුවන්. එතකොට මේ විදිහට buy now කියලා ගිහිල්ලා මෙන්න මේ dialog box එකේන මේ page එක මේ window එක එනවා. ඉතින් එතනදී ඔයාගේ details සඳහන් කරන්න මේ තරු ලකුණක් දාලා තියෙනවා ඒවා අනිවාර්යෙන් සඳහන් කරන්න. ඊට පස්සේ මේ මිල 5300යි ඊට පස්සේ shipping cost එක රුපියල් 200ක් වෙනවා. total cost එක වෙන්නේ 5500යි. ඊට පස්සේ මම කිව්වා වගේ මේක වාරික 3කට interest නැතුව ඔයාට installment විදියට pay කරන්න ඕන නම් mint pay හරහා කරන්න පුළුවන්. එහෙම නැත්නම් bank deposit එකක්, එහෙම නැත්නම් cash on delivery එකක් විදියට ඔයාට මේක pay කරන්නත් පුළුවන්. ඔන්න ඔය විදියට තමයි order කරන්න තියෙන website එකෙන්. ඉතින් ඔන්න ඔහම තමයි ඔයාලට මේක ඕඩර් කරනවා නම් කරන්න තියෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕඩර් කරන්න පුළුවන්. ඉතින් මොනවා හරි විස්තරක් ඊට අමතර වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් යාළගේ WhatsApp නම්බර් එක තියෙනවා. මෙන්න මේ WhatsApp නම්බර් එකට උඹලට මැසේජ් කරන්න පුළුවන්. ඉතින් ෆෝන් ආන්සර් කරන එක ගොඩක් වෙලාට ප්‍රායෝගික නෑ. මොකද ගොඩක් අය කෝල් කරනවා. ඉතින් ඒක නිසා ඉඹලන් ගොඩක් වෙලාට WhatsApp පහසුකම් තමයි ලබා දීලා තියෙන්නේ. එහෙම නැත්නම් යාළගේ Facebook page, Instagram page මේ හරහා ඔයාලට මැසේජ් කරලා වැඩි විස්තරයක් දැනගන්නත් පුළුවන්. ඉතින් මේක ඇත්තටම දැන් මම පාවිච්චි කරන්න අරගෙන දැන් මට ඇත්තටම ඒ කියන්නේ මම හරි ආසයි මේක ගොඩක් මොයිස්චර් වෙනවා. ඒ කියන්නේ ඇඟට හරි මේක හරියට මට නිකන් දැනෙන්නේ අර නිව්යා එතකොට ඒ ඒ ටයිප් එකකට තමයි ලෝෂන් අතර ගොඩක් අර වෝටර් ඉෆෙක්ට් එක නැහැ. හොඳට ඇඟට හොඳ වට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් මේක ඕනම කන්ඩිෂන් එකකට ඕකේ. බට් හොඳ විශේෂයෙන්ම ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් මම හිතනවා ගොඩාක් හොඳයි මොයිස්චර් එක දෙන්න කියලා. රයිට්. ඉතින් ওই ටික තමයි මට මේ ප්‍රොඩක්ට් එක ගැන විශේෂයෙන් ඔයාලට හඳුන්වලා දෙන්න ඕනේ. ඉතින් මොකද මම අනිවාර්යෙන් මොකක් හරි විශේෂත්ව ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඉතින් මගේ මම පාවිච්චි කරනවා නම් මම ඒක ඔයාලට අනිවාර්යෙන් දැනුවත් කරනවා. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා කියලා ඔහෙ යූස් කරන්න එපා. අනිවාර්යෙන් ස්කින් කෙයාර් රුටීන් එකක් එක පාවිච්චි කරන්න මේවල හරි රිසල්ට්ස් ගන්න අවශ්‍ය නම්. ඕකේ. ඉතින් නැවත වාරයක් මම උඹලන්ට කැමති නම් මම ඩීටේල්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරන්නම්. එහෙම නැත්නම් මම මේ වීඩියෝ එක යනකොටත් මම දැම්මා ඔයාලට ෆී ඉන්ටර්නැෂනල් කියලා මෙන්න මේ ආයතනයෙන් තමයි කරන්නේ. ෆෙයර් පේජ් එකට ගිහිල්ලා උනත් ඔයාලට ඒ විස්තර දැනගන්න පුළුවන්. Right. ඉතින් දැන් මම කියන්නම් මගේ shopping අත්දැකීම මොක කොහොමද වුණේ කියලා. දැන් මම ඇත්තටම දැන් මට shopping කරන්න කියලා කියන්නේ මටත් ඇඳුම් ගන්න ඕන නේ. මොකද මම දැන් බබා හම්බුනේ maternity ඇඳුම් ගත්තේ ඒව ඊට පස්සේ මට ඇත්තටම shop කරේ නැහැ. හරියට මොකක් හරි function එකකට යන්නවත් ඇඳුමක් නැහැ. ඉතින් සහායකින් ඔය fly කරන්නේ නැහැ. දැන් ලංකාවටම හිර වෙලා ඉන්න වගේ තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම ගියේ house of fashion එකට. මම සමහරවිට house of fashion කියලා කියන්නේ මම එච්චර ලොකුවට ආසතනක් නෙමෙයි. නමුත් අර ගොඩක් කලාට ගෙදරට ඇඳුම් ගන්න සහ household items ගන්න ඕ වගේ තියෙනවා. ඉතින් ඒකට මේ සමහරක් වෙලාවට යාළගේ ඇඳුම් තියෙන හොඳට සමහරක් වෙලාවට ඇත්තෙම නැහැ. ඉතින් ගොඩක් කලාට ඇඳුම් වල quality එකක් චුට්ටක් විතර අඩුයි. ඒක නිසා තමයි මම එච්චර මාස නැහැ. මොකද මම මිකේලාගේ sorry රේ බබාට pregnancy ඉන්න වෙලාවෙත් මම ගියා. මට කිසිම දෙයක් ගන්න උනේ නැහැ. අතරම කිසිම දෙයක් තිබ්බේ නැහැ. නමුත් මේ සැරේ ඇතරම ගියාම I was so happy. ඒගොල්ලන් ගාව හොඳ collection එකක් තිබ්බා. ඉතින් මම යන්න හේතු මන් දන්නේ නිකමට හිතුණා යන්න ඕනේ කියලා. සමහරක් විතර ඇති වෙයි කියලා කෙනෙක් ගෙදරට අඳින්න දුනුත් ගන්න බලාගෙන යනවා කියලා. නමුත් ඇත්තරම හොඳ collection එකක් තිබ්බා. වැඩි crowd එකක් හිටියෙත් නැහැ. ඉතින් ගොඩාක්ම ගත්තේ මිකේලාට. මොකද දැන් මිකේලා බබාව මම nursery දාන්න ඉන්නේ. ඉතින් රේටති රේ බබාට තිබෙන යාගේ සයිස් වගේ පිරිමි බබාලට කියන පිරිමි පොඩි පොඩි බෝයිස් ලගේ කියන මාස 6 ඒ වගේ අයට එච්චරම ලොකුට ඇඳුම් තිබෙන්නේ නැහැ. නමුත් චූටි ගර්ල්ස්ලා ඉන්නවා නම් චූටි බේබි ගර්ල්ස්ලට ඒ වගේම දුවලට ඒ කියන්නේ මිකේලාගේ වයස ටොඩ්ලර් ඒ කියන්නේ ඒ ඒජ් එකට ඒ වගේ හොඳ ගවුන් කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් මම පිජාම එකකුත් ගත්තා. අනිත් එක යාගේ මිනි මේ වගේ පිජාමාස් ඒ වගේ මම නිකන් මේ යුඩි මුඩින් පෙන්නන්නම්. ඉතින් ප්‍රයිසස් ගත්තොත් ඇත්තටම දැන් හැම ප්‍රයිස් එකක්ම දැන් ගණන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ගවුම් අඩුම තිබ්බේ මං හිතන්නේ මම දැක්කේ ගවුම 900. දැන් මේ ගවුම අඩුම. මේ ගවුම තමයි අඩුම. මේක 950. ඊට පස්සේ මේ වගේ ටී-ෂර්ට්ස් මේවා ඔක්කොම 750යි. මේවා 790යි. මේ ෂෝට්ස් මෙන්න මේ ගෙදරට මේ වගේ ෂෝට්ස් දින මේ ෂෝට්ස් කියලා මේ ඒ වගේ ඇඳුම් සාමාන්‍යයෙන් මේක ගන්න නෑ. ඒ වගේ ඇඳුම් සාමාන්‍යයෙන් ඇත්තරම තිබ්බා. ඉතින් මං හිතන්නේ මේ දවස්වල වැඩි මිනිස් ක්‍රවුඩ් එක එන්නේ නැති හින්දා තේරිලා නැති හින්දාද දන්නේ නෑ. මං දන්නේ මගේ වෙලාවට නම් මේ ඇත්තරම හොඳ සැටිස්ෆයිඩ් ඇඳුම් කලෙක්ෂන් එකක්
තිබ්බා. මේ ඒ ටික තමා ගත්තේ මම තව මිකේලාගේ ඉතින් බර්ත්ඩේ එකට අඳින්න ඕන ඩ්‍රෙස් එකත් එතනින් තමා ගත්තේ. හැබැයි ඒක ටූ ප්ලේන්. ඉතින් මම මේ මං වාට පෙන්නන්න විදියක් නැහැ. මම බර්ත්ඩේ වීඩියෝ එකේදී මම පෙන්නන්නම් ඒ ඩ්‍රෙස් එකට අපි මොකද්ද කරේ කියලා. ඒක නිසා ඒක මම ඒක ගැන මම දැන් කියන්නේ. මේ මේ දෙනි මේ වගේ ෂෝට්ස් මේ ෂෝට් එකෙම පොඩි එකක් ගත්තා රේට. අතරම මේ රේට් එතනින් ගත්තේ අන්නේ ෂෝට් එක විතරයි. මොකද ඊට හරියන මට වෙන කිසිම ඇඳුමක් එතන තිබ්බේ නැහැ. එයාට හරියන ඔය ටිකයි. තව ඒ කියන්නේ ස්විම් වෙයර්ස්, තව වින්ටර් ක්ලෝත්ස්. ඔන්න සමහරවල්ලා රට යනව නම් බබා එංගල බබාලට වින්ටර් ක්ලෝත්ස් ඔය වගේ දේවල් ගොඩක් හොඳ කලෙක්ෂන් එකක් යාළ ළඟ තිබ්බා. මේ ඩ්‍රෙස් එකත් 1250යි. මේවා ටිකක් ඒ කියන්නේ අඩුව තිබ්බේ මං හිතන්නේ අරක 900 ගන්න තමයි තිබ්බේ. දැන් මේ 1450යි මේවා. මේ ඩ්‍රෙස් එක මිකේලම තමයි තේරුවේ. 1750ක් මේක. යාම මන් දන්නේ නැහැ යාම තෝරලා දාලා. ඒක මේක 1250යි. ඉතින් ඒක විතරද? yes. ඉතින් ඒක විතරයි. ඉප ස්ටෝයිස් ඇතරම ගන්නත් ඕන වුණා බට් වෙලා මදි වුණා ගන්න බැරි වුණා. ඒක නිසා මම ඒ ඩ්‍රෙසස් ටික විතරක් ගත්තා මිකේලාට. ඊට පස්සේ මට ඇතර මේන්ලි දැන් මෙතන ගියේ මටත් එක්ක ගන්න. මොකද නමුත් හැමදාම වෙන්නේ අපි ගියහම අපි අරගන්නේ නැහැ. අපි බබාලාටම අරගෙන ඉන්නවා. ඉතින් නමු මෙන්න මේ ටී-ෂර්ට් එක මම ගත්තා. මොකද මිකේලාටයි මටයි මැච් කළා. ඉෂාන්ටත් ගන්න ඕන වුණා බට් ඉෂාන් කැමති නැති වුණා මේ රවුම් කරහින්ද. ඉතින් මේකෙම ලොකු මේකෙම පොඩි සයිස් එක මම මිකේලාට ගත්තා. නිකන් මැචින් ටී-ෂර්ට්ස් මෙන්න මේ වගේ මැච් කරලා ඒ කියන්නේ දැන් මේක තියෙන්නේ මමා ඩිය ඊට පස්සේ පපා ඩිය බේබි ඩිය කියලා ඔය විදිහට මැචින් මැච් කරපු ඒ වගේ ටීම්ස් තිබ්බා ඒ පල්ලෙහා. ඉතින් මම නිකන් ගත්තා මේ ටී-ෂර්ට් එකක් 990යි. මිකේලාගේ එක 750යි. හරි 790 හැර ඔයගේ ගාන. ඒ විදිහට ඊට පස්සේ මම සමනෙන් අතරම ඉස්සර ඉඳන්ම මම ගොඩක් කියලා ඒ කියන්නේ මම ෆ්ලයි කරමින් ඉඳන් ඉස්සරලා මගේ ආසම බ්‍රෑන්ඩ් තුනක් තමයි H&M, එතකොට Forever 21, Bershka සහ මේ මොනද Zara කියලා කියන්නේ. ඉතින් ඉස්සර මම Zara එකේ ඉංගලංගාව තියෙනවා. හැබැයි ඉස්සර මම දැක්ක මම යන හැම වෙලාවෙම ඉංගලංගාව ලොකුවට ලස්සන ඒවා තිබ්බේ නැහැ. ඒ වගේම ෆස්ට් ටයිම් එක මම දැනගත්තේ Bershka එකේ ඉංගලංගාව කලෙක්ෂන් එකක් තියෙනවා කියලා. ඉතින් I was so happy. ඉංගලංගාව අර ලස්සන කාඩිගන් එකක් වගේ තිබ්බා. බට් ඒකේ මගේ සයිස් තිබ්බේ නැහැ. මෙන්න මේ වගේ මම මේ ටොප් එකක් ගත්තා. ඉතින් මේක Bershka බ්‍රෑන්ඩ් එකේ. අනිත් එක මෙන්න මේ ඩ්‍රෙස් එක. මේක මම ෆිටෝන් කරන්නවත් උනේ නැහැ. කියන්නේ ෆිටෝන් කරන්න මම අරගෙන කිව් එකේ ඉන්නකොට ඊට පස්සේ මම ඉෂාන් ළඟ මේ රේව තියලා තිබ්බේ. රේ හොඳට මාණ්ඩන්න ගත්තා. ඉතින් මාණ්ඩන්න ගත්තා ඊපස්සේ මම මේක ෆිටෝන් කරන්නවත් නැතුව ඒ වුණාට මට කොන්ෆිඩන්ට් වුණා. මොකද මම දන්නවා මට සමනින් Zara එකේ ඇඳුම් මට චුට්ටක් හරියනවා අඟට. ඒක නිසා මම ඒ විශ්වාසය මත අරගෙන ආවා. මම මේක ඇඳලා පෙන්නන්න. මේ ඩ්‍රෙස් එක ඉතින් it's fitone ekak harima lassanai. I really like it. ඔන්න ඔය දෙක තමයි. ඉතින් ඔය තුන තමයි මට කියලා ගත්තේ house of fashion එකෙන්. ඊට පස්සේ ඇත්තටම house of fashion එකෙන් ඒ ටික අරගෙන වෙලා එදා ඊට පස්සේ ගෙදර ආවා. ඊට පස්සේ මුකුත් ගත්තේ නැහැ. ඊට පස්සේ දෙවෙනි දවසේ අපි ගියේ පිටකොටුවට ගියේ පෙටාවල්ට ගියා. ඉතින් එතකොට දැන් බබාලා දෙන්නම තියලා ගියේ. එතන අරගෙන ගියේ නැහැ. ඉතින් අපි අම්මා ළඟ තියලා පුංචි දිටියා යාළා ළඟ තියලා ගියේ. ඉතින් එතකොට ඇත්තටම වීඩියෝ කරන්න බෑ. මොකද පිටකොටුවට විශේෂයෙන් අපි යන්නේ ඇත්තටම මේ ලොකු මොනාහරි බබාලාට මොනාහරි බඩුවක් ඒ කියන්නේ බබාලාට කියන්නේ ලොකු සෙල්ලම් බඩුවක් ඒ වගේ මොනාහරි ගන්න ඕන නම් අනිවාර්යෙන් පිටකොටුවට තමයි යන්නේ. ඒ කියන්නේ මිකේලාගේ අර කායක ඒ වගේ දේවල් ගත්ත පිටකොටුවෙන්. ඉතින් මම යාර බර්ත්ඩේ එකට gift එකක් ගන්නත් එක්ක බලාගෙන තමා සහ සමනාහරි තියෙනවා නම් මට ඔය කැමරා එකට ඕන මගේ ඔය ට්‍රයිපොඩ්ස් වගේ බලන්න කියලා. නමුත් ඉතින් ටයිම් අවුට්ස් වුණා. එයා ඉතින් මම මිල්ක් මම කිරි දොවලා දීලා ගියේ. නමුත් ඉතින් ටයිම් එක බැහැ ඇත්තටම පිටපුටුව කියලා කියන්නේ අනකොට හරි වෙලාවක් වෙන් කරගෙන යන්න ඕන. අනිත් එක වීඩියෝ කරන්නත් පහසු නැහැ. මොකද මම වීඩියෝ කරන්න ගියොත් මට පිස්සු කියලා හිතා ඉතන ඉන්නේ. එමු නැත්තම් මගේ කැමරා උදුරගෙන යයි කවුරු හරි. ඉතින් ඒ ප්‍රශ්නේ මතු වුණා. කොහොම හරි ඊට පස්සේ එදා පිටකොටුවෙන් එතන ගත්තේ නෑ. මම ඒත් එක්කම මම වෙලෝන එකට ගියා. ඇත්තටම වෙලෝන එකේ මම අත්දැකීම කියන්නම් ඔයාලට. වෙලෝන එකේ
මන්දන්න මංගියපු දවස එදා මේ ටිකේ හරිම ලකි මේ මිකේලට ශොපින් වලට මේ වගේ ෂෝට්ස් ගොඩාක් එකෙනෙක් ගෙදරට අඳින වගේ ෂෝට්ස් තිබ්බද මේ මේක 125යි මේ ගත්තේ රේට් ඇත්තරම මේක මිකේලට 100 ගාන කපලා මන් දන්නේ නැහැ කියලා ඊට පස්සේ මේකත් මේ වල ගාන කපලා මන් දන්නේ නැහැ කොහරි මට මේ ෂෝට්ස් ඔක්කොටම ගියේ 1800ක් ඒ වගේ ගානක් ගියේ මේ ගෙදරට අඳින ෂෝට්ස් ස්කිනීස් ඒ වගේ මේ ගොඩක් තිබ්බා හරි හොඳ කලෙක්ෂන් එකයි කියන නවල නවල වගේ තිබ්බේ චුට්ටක් හොයලා ගන්න ඕන. හැබැයි ඉතින් අවශ්‍ය දේ තිබ්බා මට. So I was really happy. ඒ ටික තමයි විලෝණ එකෙන් ගත්තේ. ඊට පස්සේ ආයිමත් අපි ඊට පස්සේ දවසේ අර මංජරි කියලා ඒ වගේ තියෙන තැන මොකද මට මම ওই channel mom group එකේ හැමෝම දාලා තියෙන හින්දා මම ගියා. අතරම එතනින් සෙල්ලම් බඩු වගේ දේවල් නම් කිසිම දෙයක් හොයා ගන්න උනේ නැහැ. මට හරියන ඇඳුනුත් හරි ගියේ නැහැ. නමුත් කවුරුරි කෙනෙක් ඒ කියන්නේ නිව් බෝන් ලිස්ට් එකක් ගන්නවා නම් මං හිතනවා ඒ කියන්නේ පොඩි පොඩි අයගේ ඇඳුම් ටිකක් තිබ්බ හැබැයි මගේ ටේස්ට් එකට නෙමෙයි ඒක නිසා මට ඉච්චර හරි ගියේ නැහැ ඒ එතන ඒක එහෙම ඊට පස්සේ kids unlimited ගියා kids unlimited එකේ නම් ඇත්තටම prices too much කියලා කියන මම බැලුව අපි පිටකොටුවෙන් බැලුව toy එකකට ඒ price එකට සාමාන්‍යයෙන් 2000ක් විතර වැඩි වෙලා ඉන්නවා වගේ තමයි තිබ්බේ මිකේලගේ කායක ඒ දවස්වල මම පිටකොටුවෙන් අපි ගත්තේ 28000කට ඒ වගේ කොහමරි දැන් 56000ක් මම දන්නේ ඇත්තටම පොඩි ළමයිට tag gift toy එකක් උනත් තරම් දෙන්න හරි අමාරුයි අද කාලේ ඒක ඒ ටික තමයි ෂොක් කරේ තව ඇත්තටම පිටකොටුවෙන් පෙටා වලින් ඊට පස්සේ ආයිමත් පෙටා වලට ගියා ඊළඟ දවසේ පෙටා වලට ගියා ඉතින් ඒක තමයි මම අර අන්තිමට පෙන්නුවේ මිකේලාගේ ස්කූට් එකක් ගත්තා එයාගේ gift එක ගත්ත තැන ඉතින් එතන ගොඩාක් ඔය උඹලාම සමනින් බයිසිකල් බබාට බයිසිකල් එකක් ඕවගේ ලොකු මොන හරි අයිටම් එකක් ගන්නවා නම් I think it's better to go to peta මොකද peta වල හොඳයි ඒ වගේම තව shorts වගේ පොඩි පොඩි දේවලුත් ඇත්තටම peta වල තියෙනවා ඉතින් ඇවිදලා උංගලන්ට ගන්න පුළුවන් නම් ප්‍රශ්න තියෙන ඉතින් transport මොකද අපි වාහනේ කියන්න බෑ park කරන්න බෑ ඉතින් යනවනම් ගිහිල්ලා බහැලා ඇවිදගෙන යන්න ඕනේ ඉතින් අවු යන්න ඕනේ ඒක නිසා මට චුට්ටක් හරි අමාරුයි peta යනවා කියන එක නමුත් අනිවාර්යෙන් මිකේලට මොනවා හරි අර මිකේලට හරි බබාට හරි වගේ ලොකු දෙයක් ගන්න ඕන නම් අනිවාර්යෙන් යන්නේ peta තමයි මොකද මිහි බලුවොත් ඒවා ටිකක් ගණන් ලොකු ප්‍රයිස් කරලා තියෙන නිසා රයිට් ඉතින් මුන්න ඔය ටික තමයි ෂොපින් අත්දැකීම ඉතින් සමරයිස් කරොත් හවුස් ඔෆ් ෆැෂන් එකේ මේ සැරේ ලොකු හොඳ කලෙක්ෂන් එකක් තිබ්බා මන් දන්නේ උගල දැන් ආයෝ ඊළඟ සැරේ යනකොට ආයි මන් නැති වෙන්න පුළුවන් මොකද ඒක ඒ වගේ කටුස්සෙක් වගේ අර පාට මාරු වෙනවා එක වෙලාවකට දෙන එක වෙලාවකට නෑ ඉතින් මංජරීක හරි ගියෙත් නෑ kids unlimited එකේ ගොඩාක් හොඳ දේවල් හොඳ ලස්සන ඇඳුම් එහෙම කලෙක්ෂන් එකක් තිබ්බා හැබැයි චුට්ටක් ගණන් චුට්ටක් වැඩි වෙලෝනාකේ අර ගෙදරට අඳින ඒ වගේ අඳුන් ටිකක් තිබුණා ඔය ටික තමයි හැබැයි පෙටා සෙල්ලම් බඩු හොඳ කලෙක්ෂන් එකක් තිබ්බා ඔය ටික තමයි ඉතින් ෂොපින් අප්ඩේට් එක රයිට් ඊළඟට වීඩියෝ එකකින් එන්න ඉතින් මිකේ බවාගේ බර්ත් බ්ලොග් එකක් දෙනවා ආයිමත් අලුත් වීඩියෝ එකකින් එන්න ඒ වගේම මතක් කරනවා ආයිමත් අර මම ලෝෂන් එක සඳහන් කරා ඉතින් ෆෙයරි ලක්ෂරි white brightening cream maker thing අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කැමති නම් පල්ලෙහා description එකේ මම සඳහන් කරලා තිනවා ඔයාලට installment විදිහට pay කරන්න වුණත් මේක ගන්න පුළුවන් එහෙනම් හයිමතල තුඩියකින් ඉන්න පරිස්සමෙන් ඉන්න bye